ගම්පෙරලිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් මේ වසරේදීත් සාර්ථකව ඉදිරියට. වත්මන් අධ්‍යාපන ක්‍රමය රැකියා වෙළඳපොළට ගැලපෙන අයුරින් වෙනස් විය යුතු බව ජනපති පවසයි. බ්‍රිගේඩිය ප්‍රියන්ත ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමේ ලන්ඩන් අධිකරණ වරෙන්තුව අවලංගුයි. කොළඹ ලොව ප්‍රථම තෙත්බින් අගනගරය ලෙස නම් කෙරේ. අමරිකාව වෙනිසුලාවට එරෙහිව දැඩිව ක්‍රියා කිරීමේ වෑයමක. රටේ වත්මන් අධ්‍යාපන ක්‍රමය රැකියා වෙළඳපොළට ගැලපෙන අයුරින් වෙනස් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියා සිටිනවා. එතුමා අවධාරණය කරන්නේ ඒ සඳහා දේශපාලඥයාගේ සිට අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනා වගකීමෙන් යුතුව සිය කටයුතු ඉටු කළ යුතු බවයි. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහන්ලාල් ගේරු මහතා විසින් රචිත අධ්‍යාපන ක්‍රමවේදය සහ රැකියාව යන පර්යේෂණ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට අද එක්වෙමින්. එය සංවිධාන කර තිබුණේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී. මෙහිදී උත්සව සභාවැමතු ජනාධිපතිතුමා විශ්වවිද්‍යාලයේ දරුවෝ උපාධි අරගෙන එළියට ඇවිල්ලා අදත් මහපාරි බෝට්ට උස්සගෙන කෑගහන තත්ත්වේ තවත් මේකට විසඳුම් නැත්තේ වැරද්ද කාගේද? දේශපාලඥයින්ගේද? ජාතික අධ්‍යාපන ආයතනයේද? ආචාර්ය මහාචාර්යවරුන්ගේද? කාගේද වැරද්ද? වැඩේ වෙන්නේ නැහැ. රක්ෂා නැති උපාධිධාරීන්, විශේෂයෙන්ම කලා උපාධිධාරීන් මේ ක්‍රමය වෙනස් කරන්න, අධ්‍යාපන පාඨමාලා වෙනස් කරන්න, විෂය නිර්දේශ වෙනස් කරන්න, කුසලතා නිපුණතා සඳහා සුදුසු වෘත්ති අධ්‍යාපනයට රැකියා වෙළඳපළට අවශ්‍ය දැනුම වෙළඳපළට උපාධිය හදන්නයි කියලා කී දෙනෙක් පෙරපාලකින් කියනවාද? මේ කී දෙනෙක් විරෝධතා කළා කියනවා? කී දෙනෙක් උපවාස කළා කියනවා? නමුත් මම හිතන්නේ මේ මාතෘකාව යටතේ පෙළපාලි ගියා කියලා එක දවසක්. ඒක නිසා ප්‍රශ්නය සහ උත්තරය සහ විසඳුම සහ ගැටලුව අපි හැම කෙනෙක්ම දන්නවා. නමුත් උත්තරය සහ විසඳුම ක්‍රියාත්මක නොවන එකයි තියෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මොහන්ලාල් ගේරු මහතාද අදහස් පළ කළා. දැන් මම පොඩ්ඩකට මේ පහේ ශිෂ්‍යත්ව විභාගය 2018 විශ්ලේෂණය කර ගණිතයේ ප්‍රශ්න 31ක් තියෙනවා, භාෂාව ප්‍රශ්න 27ක් තියෙනවා, විද්‍යාව ප්‍රශ්න 18ක් තියෙනවා, සාමාන්‍ය දැනුම ප්‍රශ්න 14ක් තියෙනවා. දැන් අපි මේ බුද්ධීන් ටික පරීක්ෂා කළා, අපි රටේ හොඳම ළමයා තෝරනවා. හැබැයි අපි කී දෙනෙක් අසමත් කියලා, අපි පස්වෙනි ශ්‍රේණියේදී වයස 10 දරුවා ෆේලියර් එකක් කියලා, අසාර්ථකයි කියලා මුද්‍රා තියපුවම තාත්තලා ළමයින්ට ගහනවා, අම්මලා බයිනවා, ගෙවල් මල ගෙවල් වගේ. නැහැ, පහේ ශිෂ්‍යත්ව විභාගය නොදැනෙන්නම අයින් කරගන්න. අපි අධ්‍යාපන සම්බන්ධයට කියන්නේ අපිට අයිතිවාසිකම් කියලා දෙයක් නැහැ. අපි යුතුකම් ඉෂ්ට කරනකොට අනිත් අයගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙනවා. අනිත් අය ඒගොල්ලන්ගේ යුතුකම් ඉෂ්ට කරපු දවසට අපේ අයිතිවාසිකම් ආරක්ෂා වෙනවා. කථානායක කරු ජයසූරිය මහතා සහ ජනතා නියෝජිතයන් අධ්‍යාපන ශේෂ්ත්‍රයට සම්බන්ධ විද්වතුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ගම්පෙරළියේ වැඩපිළිවෙල මෙතෙක් ලැබූ ජයග්‍රහණයේ ප්‍රතිඵලයක් බවත්, අනාගත ජයග්‍රහණයේ පෙරනිමිත්තක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ බව ප්‍රකාශ කෙරුණේ අරලියගහ මන්දිරයේ අද පැවති උත්සවයකදී. ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් 2019 වසර සඳහා වඩාත් පුළුල් කර යළි ආරම්භ කිරීම නිමිත්තෙන් එය සංවිධානය කර තිබුණා. මේ කාලෙදී අනුන්ගේ පව් කිව්ව ජනතාවට ප්‍රතිලාභයක් දෙන්න තමයි යලිද්දී අවුරුද්දේ ගම්පෙරළියයි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ආරම්භ කරේ. මේ ගමට එන්න හරි අපිට ණය දෙන්න සිදු වුණා. අපිට පටිතතර ගන්න හිතුවා. ඒ නිසා ගමට අතට දැනෙන ප්‍රතිලාභයක් ලැබලා දෙන්න. ඒක නැවැත්තුවා දවස් 50කට. අපි යලිත් ආරම්භ කළා තියෙනවා. මම අපේ මන්ත්‍රීතුමන්ලට සංවිධායකතුමන්ලට කියනවා මේ බුදල් භාවිතා කරනකොට කරුණා කළා තමන්ගේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු පළාත් සභා මන්ත්‍රීව එකට කතා කරලා මේක කරන්න. මේවා ක්‍රියා කරන්න. අර සමෘද්ධි සඳහා පත් කරන අලුත් නිලධාරීන් 7500ට ගම්පෙරළිය වගකීමුත් අපි බාර දෙනවා. දැන් ඉතින් බැහැලා වැඩ කරන්න. මේ සමහර ප්‍රාදේශ සභාවල මේ වැඩ කටයුතු නවත්තනවා. ශාල බයක් තියෙනවා ගම්පෙරළිය නිසා ඊළඟ ඡන්දේ දිනයි කියලා. ඒ දිනන එක ගම්පෙරළිය තනිය අපි කරන වැඩ කටයුතු. ඇයි බලන්න අපි බෙදුණු රටක් අරගත්තේ. අද පළවෙනි වතාවට ඒකීය රාජ්‍යයක් අපි පිළිගන්නවා කියලා. අවුරුදු 70ක් කරන්න බැරි වුණේ ඒක. සිංහල දෙමළ මුස්ලිම් වර්ග ජනතාව එකතු කරගෙන අපි වැඩ කටයුතු කරනවා. මෙහෙම වැඩ කටයුතු කරාම ලෝකය අපි පිළිගත්තාම ගම්පෙරළිය විතරක් නෙමෙයි මේ ඡන්ද අපි දිනනවා. බය වෙන්න එපා. ඒක නවත්තන්න බෑ. ඊළඟ සැරේ අපේ පෙරමුණ අලුත් සන්ධානයක් හැටියට බහුතරයක් ලබාගෙන මීටත් වඩා ශීඝ්‍රයෙන් වැඩ කරනවා. ගමසා නගරයේ පොදු යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ගම්පෙරළිය වැඩසටහන යටතේ එක් ඡන්ද කොට්ඨාසයකට රුපියල් මිලියන 300 බැගින් කොට්ඨාස 160කට රුපියල් මිලියන 48,000ක් වෙන් කර තිබෙනවා.
රුපියල් මිලියන 75,000කට ආසන්න මුදලක් බැංකු ණය ලෙස එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් ජනතාවට ලබා දෙනු ඇත. ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රම පිළිබඳව රාජ්‍ය දේශපාලන සහ මූල්‍යාංශ දැනුවත් කිරීම අද සිදු කෙරුණා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලඥයින් සහ සංවිධායකයින් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ගම්පෙරළිය වැඩසටහනේ යටතේ මේ වෙනකොටත් අපි ආසන විශාල ප්‍රමාණයකට මුදල් බිලියන 200ක් ඉකුත් කරලා තියෙනවා. නමුත් මේ වසරේ අපි බිලියන 300ක් කෝටි 30ක් හැම ආසනයකටම වෙන් කරලා තියෙනවා. වැව් සහ අමුණු ප්‍රතිසංස්කරණය කිරීමට අපි පසුගිය අවුරුද්දේ ලබා දුන්නේ 120,000. නමුත් දැන් අපි 140 කරලා තියෙනවා. මාර්ග යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට පුංචි ග්‍රාමීය මාර්ග සංවර්ධනයට 110,000 කරලා තියෙනවා. නාගරික පතුමා ගිය ගම්පෙරළියේ ඇතුළත් වෙලා තිබුණේ අපි ඒ සඳහා 120,000 ගානේ වියදම් කරන්න පුළුවන්. පාසල් සනීප ආරක්ෂක පහසුකම් සඳහා අපි පාසලේ කැසිකිලි වැසිකිලි අඩුත් වැඩියා කිරීමට 1,01,000. පාසලේ කැසිකිලි වැසිකිලි අවුරුද්ද ඒවටත් අපි 110,000 බැගින් වෙන් කළා තියෙනවා. සතිපොළ සංවර්ධනයට අපි පසුගිය වතාවේ 10,000 වෙන් කරේ. නමුත් අපිට පෙනී ගියා එක මදිය කියලා. ඒක නිසා ඒ සඳහා අපි 120,000 එක පොළකට වෙන් කරනවා. ඒ වගේ එක ළමා උද්‍යානයකට මිලියන 3ක් බැගින් අපි වෙන් කළා තියෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ව්‍යවසායකයන්ගේ පරාදීසියක් අපි ඇති කරනවායි කියලා කිව්වා. දක්ෂයක් තරුණ හෝ කාන්තා හෝ වැඩිහිටි ව්‍යවසායකයන් වසරක් ඇතුළත ඇති කිරීමයි 2020 වෙනකොට ඇති කිරීමයි අපේ මූලික අදිෂ්ඨානය වෙන්නේ. බොහෝ බැංකුවල සුපුරුදු ආකාරයට අපේ ඒ ව්‍යවසායකයන් වෙන්න කැමති අය ආවම බොහෝ වෙලාවට කටයුතු කරන්නේ ණය දෙන්න නෙමෙයි නොදෙන්න. එයාගෙන් අහගන්න අපි දන්නේ නැහැ කියන නිලධාරී ඉන්නවනම් එයාට දඬුවම් කරන්න, එක්කෙනෙක් දෙන්නට දඬුවම් කරොත් මේ ප්‍රශ්නේ මගහැරෙයි. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හිටපු අමාත්‍ය ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබූ ලන්ඩන් අධිකරණ වරින්තුව ඊයේ අවලංගු කෙරුණා. ඒ ශ්‍රී ලංකා රාජ්‍යයේ සිදු කළ රාජතාන්ත්‍රික මැදිහත්වීමෙන් අනතුරුවයි. මේ නඩුව වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ අර්බුදයකටද තුඩු දී තිබෙනවා. ඉකුත් වසරේදී ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිදහස් සමරු උළෙලට විරෝධතා දක්වමින් සිටි පිරිසකට තර්ජනය කළ බවට බ්‍රිගේඩිය ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා. ඒ මජුරන් ශාන්තනාදන් සහ තවත් ඩයස්පෝරා සමාජිකයන් සිව් දෙනෙකු විසින්. නඩුවේ තීන්දුව පසුගිය සතියේ ප්‍රකාශ කරනු අතර එමගින් බ්‍රිගේඩියවරයා වරදකරු කර ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කර තිබුණා. ශ්‍රී ලංකා රජයේ ඍජුවම දන්වා සිටියේ රාජ්‍යතාන්ත්‍රිකත්වය පිළිබඳ වියනා සම්මුතිය යටතේ බ්‍රිගේඩිය ප්‍රියංක ප්‍රනාන්දුට තානාපති මුක්තිය හිමිවන බැවින් ඔහුට එරෙහිව නඩු පැවරිය නොහැකි බවයි. රජයේ දැනුම් දීම මත කරුණු සලකා බැලූ බ්‍රිතාන්‍ය විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයේ කාර්යාලය අධිකරණයට සහතිකයක් ලබා දුන්නේ බ්‍රිගේඩියවරයාට තානාපති මුක්තිය ඇති බව සනාථ කරමින්. ඒ අනුව නඩුව බ්‍රිතාන්‍ය අධිකරණයේ නීතිමය අර්බුදයක් නිර්මාණය කර ඇති බව ඊයේ පැවති නඩු විභාගයේදී සනාථ වුණා. විශේෂ ප්‍රකාශයක් කළ වෙස්ට්මිනිස්ටර් ප්‍රධාන මහේස්ත්‍රාත් එමා ආබුත්නෝට් මහත්මිය කියා සිටියේ මේ නඩුව බෙහෙවින් කනගාටුදායක අර්බුද කිහිපයක් නිර්මාණය කර ඇති බවයි. තමාගේ අනුමැතියකින් තොරව මෙවැනි සංවේදී නඩුවක් විභාගයට ගත්තේ කෙසේදැයි ඇය ප්‍රශ්න කර සිටියා. මතුවී ඇති නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා තමාගේ ප්‍රධානත්වයෙන් නඩුව අරයක් මාර්තු පළවෙනිදා පැවැත්වෙන බවද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා. ශ්‍රී ලංකා රජයේ නිර්දේශ මත බ්‍රිගේඩිය ප්‍රියංක ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නික් වේන් කියා සිටියේ බ්‍රිතාන්‍ය මහේස්ත්‍රාත් අධිකරණ පනතේ අංක 142 වගන්තිය යටතේ මෙම නඩුව විභාගයට ගැනීම වැරදි සහගත ක්‍රියාවක් බවයි. බ්‍රිතාන්‍ය විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයේ කාර්යාලය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බෙලින්ඩා මැක්රේ බ්‍රිගේඩිය ප්‍රියංක ප්‍රනාන්දු තානාපති මුක්තිය සහිත පුද්ගලයෙකු බව මෙහිදී යළි තහවුරු කළා. පොලිස් නිලධාරීන් නැගීමට ලක්කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ පළ වූ පුවත් මුළුමනින්ම සාවද්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ අදහස් පළ කෙරුණා.
අතිකරු ජනාධිපතිතුමා විසින් පොලිස් නිලධාරීන් නැගීමකට ලක් කිරීම සම්බන්ධයෙන් නොයෙකුත් සාවද්‍ය කරුණු සහිත මාධ්‍ය වාර්තා ප්‍රචාරය වෙලා තිබුණා. මේ සතියන්ත මුද්‍රිත මාධ්‍යවල වගේම වෙබ් අඩවි කිහිපයකත් එම පළවෙලා තිබුණු සාවද්‍ය ප්‍රවෘත්ති නිවැරදි කිරීම ශ්‍රී ලංකා පොලිසිය වශයෙන් අපගේ යුතුකමක් බැවින් මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවනු ලැබුවා. මෙම ඇගයීම ක්‍රම තුනකටයි සිදු වුණේ. සුවිශේෂීම කාර්යභාරයක් ඉටු කරන ලද නිලධාරීන් ඇගයීමකට ලක්කරේ ජනාධිපති පොලිස් වීරතා පදක්කම පිරිනැමීමෙන්. ඊළඟට පොලිස් දක්ෂතා පදක්කම පිරිනැමීම. අනෙකුත් නිලධාරීන්ට පිරිනැමුවා ජනාධිපති ප්‍රශංසා. මේ ඇගයීම සඳහා මුලින්ම තීරණය වෙලා තිබුණේ ඉතා සුළු නිලධාරීන් ප්‍රමාණයක්. නමුත් පසුව පොලිස්පතිතුමා විසින් මේ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුක්ත විශේෂ කමිටුවක් පිහිටෙව්වා. ඒ කමිටුව දිවයිනේ ඕනෑම පොලිස් නිලධාරියෙකුට ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමට හැකි ලෙස නිර්ණායක සකස් කරලා එම ඇගයීම සඳහා පොලිස් නිලධාරීන් 1178 දෙනෙක් තෝරාගනු ලැබුවා. යම් නිලධාරියෙක් මේ නිර්ණායක අනුව ඇගයීමට සුදුසුකම් ලබා තිබෙනවා නම් සහ එම නිලධාරියා මේ ඇගයීමට ලක් නොවුනා නම් ඒ වගේම මෙලෙස ඇගයීමට ලක් වූ නිලධාරියෙක් ඔහුට ලැබුණු ඇගයීමෙන් අතෘප්තියට පත් වෙලා තිබෙනවා නම් ඒ නිලධාරියාටත් හැකියාව තිබෙනවා අභියාචනයක් ඉදිරිපත් කරන්න. සති තුනක කාලයක් දීලා තියෙනවා. ඒ සති තුනක කාලය තුළ ඒ අභියාචනා ඍජුව මේ නිලධාරීන්ට ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙනවා අර කලින් සඳහන් කරන ලද කමිටුව වෙත. ඒ අනුව මේ අභියාචනා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කමිටුවේ නිර්දේශය පොලිස්පතිතුමා බලාපොරොත්තු වෙනවා ජනාධිපති ලේකම්තුමා වෙතටත් ආරක්ෂක ලේකම්තුමා වෙතටත් යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරි මැතිවරණ හා ජාතිකානුක්‍රමය සම්බන්ධව දේශපාලන පක්ෂ නියෝජිතයන් දැක්වූ අදහස් කිහිපයක් දැන් ජනතාව ඡන්දෙ දීපු මන්ත්‍රීවරයා අද නියෝජනය කරන්නේ පැත්ත නෙමෙයි වෙන පැත්ත. ඒ නිසා අපි දකින්නේ මේ විකෘති తত্ত্বය ඉදිරියට යන්න බෑ. මේ తত্ত্বය යථා తত্ত্বයට ගේන්න නම් රටේ ජනතාවට අවස්ථාවක් දෙන්න ඕනේ. මැතිවරණ ඉක්මනට ගේන්න පුළුවන් වැඩපිළිවෙල ගේන්න පාර්ලිමේන්තුවට. අපි සම්මත කළා අතකලා වැඩපිළිවෙල ගේන්න. ඒ නිසා අපි ස්වාධීන මැතිවරණ කමිෂන් ඇතුලින් ගන්න වැඩපිළිවෙලක් අපි නිර්මාණය කළා තියෙනවා. ජනතාවට හිමි ඡන්දය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවනම පැවැත්විය යුතු වෙනවා. කල් දාන්න ලේසි වෙන්නේ නැහැ මේ වාරේ. ජනතාවට දෛනිකව තමන් කැමති මොහොතක රජයේ ප්‍රතිපත්ති වලට මැදිහත් වෙන්න බලාත්මක ව්‍යුහයක් හදන්න ඕනේ. ව්‍යවස්ථාවේ මේක එන්න ඕනේ. ඒ ව්‍යුහයට පුළුවන් වෙන්න ඕනේ රටේ ප්‍රතිපත්තිමය තීර සම්බන්ධ ප්‍රතිචාර දක්වන්න. ඊළුවම පක්ෂ එකතු වෙලා පළස්සාව මැතිවරණ වලට අදාළව සීමා නිර්ණයන කරන මැතිවරණ ක්‍රම ආදිය ගැන තීන්දුව తీරන ගන්න දරපු උත්සාහය තාම සාර්ථක වෙලා නැහැ. ඒක හන්දා ඒකේ ප්‍රමාදයක් තියෙනවා. නමුත් මා හිතනවා ජනාධිපතිවරණයකට යන්න අපට පුළුවන් දැන් මේ පෙබරවාරි මාසයෙන් පස්සේ. ඉතිහාසයේ මෙතේ මේ රටේ බිහි නොවුණු දැවැන්තම ප්‍රගතිශීලී ජනතා බලවේගය තව කෙටි කලකින් බිහි වෙන බවට අපට වගකීම යුතුව කියන්න පුළුවන්. ජනතාවට ඊළඟ ඡන්දෙදී විශාල වගකීමක් තියෙනවා. කොයි පක්ෂේ වුවත් හරි පුද්ගලයෝ රාජසභාවට පළාත් සභාවට පාර්ලිමේන්තුවට යවන්න. ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය තමයි මේ රටේ තියෙන්නේ. හැමදාම කල්ලි බෙදිලා පිල් බෙදිලා දේශපාලන කුහකම තුල රටක් දිනු කරන්න අමාරුයි. මුළු පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාම නියෝජනය කරන දේශපාලන පක්ෂ එකතු කරගෙන ආණ්ඩුවක් කරන්න පුළුවන් නම් මේ රටේ එක ජාතික ප්‍රතිපත්තියක් තුල රට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. අපිට මන් දන්න විදිහට ජාතික ආණ්ඩුවක් මේ රටේ නැහැ. මම ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමේ ලියුම සම්දාන ලේකම්වරයා විදිහට දුන්නට පස්සේ ජාතික ආණ්ඩුවක් වෙන්නේ නැහැ. ඉතින් හොඳ පරමාර්ථයකින් කියනවා නම් ප්‍රශ්නයක් නැහැ. පුළුල් පරමාර්ථයක් සහිතව රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙලකින් නම් ජාතික ආණ්ඩුව හැදුවට ප්‍රශ්නයක් නැහැ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද මහනුවරට ගොස් ශ්‍රී දළදා සබිඳුන් වැඳපුදා ආශිර්වාද ලබා ගත්තා. අද උදේ මහනුවරට පැමිණි විපක්ෂ නායකවරයා ශ්‍රී දළදා සබිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබුටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඒ මල්වතු මහා විහාරයේදී අනතුරුව විපක්ෂ නායකවරයා ගියේ අස්ගිරි මහා විහාරයටයි. අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරත්න හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත් රාජපක්ෂ මහතා උන්වහන්සේ සමග සුහද පිළිසඳරකද නිරත වුණා. ජාතික දින සමරුවේ තවත් පෙරහුරුවක් අද පෙරවරුවේ පැවැත්වුණා.
යන්නුයේ වාරි ව්‍යාපෘතියේ නැවත පදිංචි කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කඩිනම් කර තිබෙනවා. අලුතින් ඉඩම් අක්කර 20,000ක් සංවර්ධනය කරමින් ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලට පානීය ජලය හා වාරි පහසුකම් සැපයන මෙම ව්‍යාපෘතිය උතුරුමැද පළාතේ ක්‍රියාත්මක විශාලතම සංවර්ධන ව්‍යාපෘතියයි. ඒ පිළිබඳ මේ වාර්තාව ජාතික රූපවාහිනියේ තුසිත හේමන්තගෙන්. සමස්ත ව්‍යාපෘතියට වැයකෙරෙන මුදල රුපියල් කෝටි 5,900ක්. ප්‍රධාන ජලාශයේ සීළු ඉදිකිරීම මේ වන විට අවසන්. දකුණු සහ වම්මිවුරු ඇල පද්ධති මෙන්ම කෙත්තල මාර්ගවල ඉදිකිරීමද කඩනමින් සිදු කරමින් පවතිනවා. මොර්ගහකන්ද කළුවඟ ව්‍යාපෘතිවලින් පසුව ජනතාවට වැඩිම ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘතිය හැටියට යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය හඳුන්වන්න පුළුවන්. ජලාශයට ඉඩම් අක්කර 10,000ක් යට වූ අතර ඉන්න අක්කර 4,000ක් ජනතාවගේ ඉඩම්, අනෙක් අක්කර 6,000 රජයේ සතුයි. අවතැන් වූ ජනතාව වෙනුවෙන් සියලු යටිතල පහසුකම් සහිත නව ගම්මාන හතරක් මල්පෝරුව, කජුවත්ත, ඕමාරකඩ සහ වාහල්කඩ යන ප්‍රදේශවල ඉදිකිරෙනවා. යන්නේ ව්‍යාපෘති යටතේ පවුල් 219ක් පමණ මේ වන විට නැවත පදිංචි කරලා තියෙනවා. මොනවද ඒගොල්ලන්ට ලබා දෙන පහසුකම්? මේ ගම්මාන දෙකේම සියලුම යටිතල පහසුකම්, ඒ කියන්නේ මහා මාර්ග, පානීය ජලය, විදුලිය, අනෙකුත් අවශ්‍ය ගොඩනැගිලි පහසුකම්, මේ සියල්ල ව්‍යාපෘතිය මගින් සපයා දීලා තියෙනවා දැනටමත්. ජලාශයට යට වූ ආගමික ස්ථාන වෙනුවෙන් නව ආගමික සිද්ධ ස්ථාන ඉදිකරන අතර ඊට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දෙන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවයි. නව පාසල් කීපයක්ද ඉදිකර අවසන්. යන්නේ ජලාශයට ප්‍රදේශීය පාසල් කීපයක්ම යට වුණා. ඒකක් තමයි පඟුරු ගස්වැව විද්‍යාලය. ඒ විද්‍යාලයේ වෙනුවට තමයි මෙම නව ගොඩනැගිලි දැන් ඉදිරියලා තියෙන්නේ. අපිට අලුත්ම ඩෙස්පූටු, අලුත්ම ගොඩනැගිලි, ඒ වගේම සියලු පහසුකම් සහිතව තමයි මේ පාසල ඉදිරියලා තියෙන්නේ. මම හිතන්නේ ළමයිට හොඳ අනාගතයක් මේක තුලින් උදා කරන්න පුළුවන් වෙයි. වාරි මාර්ග දෙපාර්තමේන්තුව වෙනුවෙන් යාන්ඔය අසවඩ නව සංචාරක නිවහනක්ද ඉදිකර තිබෙනවා. ඒ චීනයේ CMAC ආයතනයේ දායකත්වයෙන්. ගම්බිම් අහිමි ජනතාව සඳහා ගොඩයිඩම් අක්කරයක් සහ මඩයිඩම් අක්කර එකහමාර බැගින් ලබා දීමට නියමිතයි. යලමහ දෙකන්නේට අමතරව තවත් අතිරේක කන්නයක්ද වගා කළ හැකි අතර ඒ අනුව වගා තීව්‍රතාව දෙක දක්වා ඉහළන බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. ජනතාව මේ සම්බන්ධයෙන් සතුට පළ කරනවා. ඇත්තටම ගොඩාක් සතුට වෙනවා. අපි ඉස්සෙල්ලා හිටපු ගමේ ගොඩාක් පහසුකම් අඩුයි. ළමයිට ඉස්කෝලේ යන්නුනත් අඩුයි ඈත යන්නේ. දැන් ඉස්කෝලේ ළඟ තියෙන්නේ හැම පහසුකමක්ම අපිට ලැබිලා තියෙනවා. කරන්ට් එක දීලා තියෙනවා, බොණ්ඩ වතුර හම්බෙලා තියෙනවා, එදිනදා පරිහරණයට වතුර හම්බෙලා තියෙනවා. හැම දේම හොඳයි, හැම සතුටයි අපිට කියන්නේ. දිස්ත්‍රික්කලේ ගන්තුම මැදිහත් වෙලා මට වතුර ෆිල්ටරයක් හැකියික්මෙන් ගමට ලබා දුන්න ආපු ගම. ඒ දෙකව දැන් විරුත් කරලා වතුර ටික ගම් දැන් ගන්න. ඒ දේවල් කරගෙන යන ඉතින් හිතා අපි බලාපොරොත්තු වෙන ඉස්සරහට එන සතුරකින් අපි ධර්මවල තියන අපිට ජීවත් වෙන්න පුළුවන් විශ්වාසය අපි ළඟ තියෙනවා. මේ ජනතාව දෙපයින් නැගී සිටින මට්ටමට ඔවුන්ගේ ආර්ථිකය සකස් කරලා මේ භූමිය බොහොම සශ්‍රීක පොළොවක්, පොල් එහෙම හොඳට වගා වෙනවා, භූමියත් බොහොම සශ්‍රීකයි. පොළොන්නරුවේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. ජනාධිපතිතුමා ප්‍රථමයෙන් සහභාගි වූයේ පොළොන්නරුවේ නව කෞතුකාගාරයේ ඉදිකිරීම නිරීක්ෂණය සඳහායි. අතීත නගර නිර්මාණය, වාරි තාක්ෂණය, ඉපැරණි ජලාප වහන ක්‍රම සහ ආහාර සුරක්ෂිතතාව විදහා දැක්වෙන අයුරින් කෞතුකාගාරයේ ඉදිකිරීමින් පවතිනවා. පොළොන්නරුව මහරෝහල සඳහා ඉදිකිරෙන නව වාට්ටු සංකීර්ණය ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වූ තවත් ස්ථානයක්. පිළිකා රෝගීන් වෙනුවෙන් එය වෙන් කිරීමට නියමිතයි. නවීන පහසුකම් වලින් යුතුව ඉදිකරන කදුරුවෙල ලංගම ප්‍රධාන බස් නැවතුම් පොළද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. මෙම ව්‍යාපෘති පිබිදුම පොළොන්නරුව සංවර්ධන වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මකයි. ව්‍යාපෘති බහර නිලධාරීන්ට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ ඒවා කඩිනමින් අවසන් කරන ලෙසයි. මේ අතර මාලි රාජ්‍යයේ සාමසාධක මෙහෙයුමේ නිරතව සිටියේදී මියගිය ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන් දිනේෂ් ජයවික්‍රම රණවිරුවාගේ ඥාතීන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද ශෝකය පළ කළා. ජනාධිපතිතුමා පොළොන්නරුව පුලස්තිපුර පිහිටි කපිතාන් දිනේෂ් ජයවික්‍රම රණවිරුවාගේ නිවසට පැමිණියේ අද පෙරවරුවේ. රණවිරුවාගේ දේහය ලබන හතරවනදා දිවයිනට රැගෙනීමට නියමිතයි. අනතුරුව යුද හමුදා උත්තමාචාර මැද ඔහුගේ අවසන් කටයුතු සිදු කෙරෙනු ඇති. කපිතාන් නිලයේ රාජකාරි කළ දිනේෂ් ජයවික්‍රම රණවිරුවා මේජර් තනතුරට උසස් කිරීමටද රජයේ පියවර ගනු ලැබුවා.
අන්තර්ජාතික තෙත්බිම් සංවිධානය හෙවත් රැම්සා ආයතනය කොළඹ ලොව ප්‍රථම තෙත්බිම් අගනගරය ලෙස නම් කර තිබෙනවා. ඒ අදට යෙදී ඇති ලෝක තෙත්බිම් දිනයට සමගාමීවයි. තෙත්බිම් සහ දේශගුණික විපර්යාස මෙවර ලෝක තෙත්බිම් දිනයේ තේමාවයි. ඒ නිමිත්තෙන් සමර උත්සවයක් බත්තරමුල්ල දියසරුවේදී අද පැවැත්වුණා. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතායි. ලෝක තෙත්බිම් දිනයට සමගාමීව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබූ අතර පරිසර වේදීන් ඇගයීමද සිදු කෙරුණා. රැම්සා ආයතනය කොළඹ ලොව පළමු තෙත්බිම් අගනගරය ලෙස නම් කළ සහතිකය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පිළිගන්වනු ලැබුවේ එම අවස්ථාවේදී. මේ ප්‍රදේශය අපි හඳුනාගෙන තියෙන්නේ ජලජ පුරයක් ලෙසයි. අනාගතයේ අපිට ඉඩම් මගේ ඉහළ නංවාලීමට මෙය වහල් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ ගම් වතුරේ තීව්‍රතාවයත් වර්ෂාවේ තීව්‍රතාවයත් දෙගුණයකින් පමණ වැඩි වෙලා මේක ඉදිරි කාලයේදී තවත් වේගවත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එක්සත් ජනපදයේ හිම පතනය නිසා දැනටමත් 20 ගාණක් මිය ගිහින් මේ වාතාවරණය නිසා ලංකාවත් ඉතා පැහැදිලිව එක් පැත්තක ජලය වැඩිවීම නිසා ඇතිවෙන ප්‍රශ්නවලට තවත් පැත්තක් ජලය නැතිවීම නිසා ඇතිවෙන කාන්තාරකරණයට හසු වෙමින් තියෙනවා. මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඊළඟ අවුරුදු 10ේදී හදාගන්න මේ රට මේ ලෝකය අසමත් වුණොත් මිනිස් වර්ගයාගේ ඉරණම ඉතාමත් භයානක එකක් වෙනවා. රාජ්‍ය අමාත්‍යාංශ, රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු කාර්යාල 113ක් ඊළඟ වසර 5ේදී මේ ප්‍රදේශයට ගෙන එන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඒත් එක්කම මේ ප්‍රදේශයේ ප්‍රවාහන පහසුකම්, මේ ප්‍රදේශවල කොටින්ම ජීවන පහසුකම ඉහළ නැංවිය යුතුයි. ඒ ජීවන පහසුකම ඉහළ නංවනවා කියලා මේ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම අපිට ගොඩනැගිලි වලින් වසා දමන්න බෑ. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා විධිමත් ආකාරයේ තෙත්බිම් උද්‍යානයක් හැටියට මේ ප්‍රදේශය විධිමත්ව ගොඩනැගෙයි කියලා ඊළඟ අවුරුදු 5 ඇතුළත. ක්‍රමෙන් සහ සමනලුන් වර්ග රසක් නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ චෙකොස්ලෝවකියානු ජාතිකයන් 5 දෙනෙකු සිංහරාජ වනරක්ෂිතයට අයත් කුඩව ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගන්න තිබෙනවා. වන සංරක්ෂණ නිලධාරීන් පවසන්නේ ශ්‍රී ලංකාවේ වනාන්තරාශ්‍රිතව මෙතෙක් අල්ලා ගන්න තිබූ විශාලතම ක්‍රමීන් තොගය මෙය බවයි. කලවාන අඩවි වන නිලධාරීන් කණ්ඩායමක් අද උදේ 10ට පමණ සිංහරාජ වැද්දාගල කුඩව ප්‍රදේශයේදී විදේශිකයන් පිරිස පරීක්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ සිටි ක්‍රමීන් රසක් සොයාගෙන තිබෙනවා. ක්‍රමීන් 234 දෙනෙකු සහ සිංහරාජයට ආවේනික සමනල වර්ගවලින් 50%ක් පමණ සොයාගත් බව රත්නපුර කලවාන අඩවි වන නිලධාරී RMLM රත්නවීර මහතා ප්‍රකාශ කළා. මෙම විදේශිකයන් රාත්‍රී කාලයේ විදුලි බුබුළු යොදා කෘමි සතුන් ඒ වෙත ආකර්ෂණීය වීමට සලස්වා අල්ලාගෙන විවිධ උපකරණ මගින් සතුන් සුරක්ෂිත බහලුම් තුළට ඇතුළු කර විදේශයන් ජැවීමටයි උත්සාහ දරා ඇත්තේ. ලැප්ටොප් පරිගණක, හිසේ පළඳින විදුලි පන්දම්, ලේසර් විදුලි පන්දම් මෙන්ම ඩ්‍රෝන කැමරාවක්ද කෘමීන් සාසමනුන් ළඟට යාමට යොදා ගන්නා විශේෂ ඇඳුමක්ද ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා. සගකරුවන් නදපස්වරුවේ රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට පියවරගෙන තිබුණා. ග්‍රාමීය සංවර්ධනයට ප්‍රමුඛස්ථානයක් හිමිවන ගම්පෙරළිය වැඩසටහන මේ වන විට දිවෙනපුරා සාර්ථකව ක්‍රියාත්මකයි. රජයේට රුපියල් බිලියන 80කට අධික මුදලක් වෙන් කර තිබෙනවා. ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාමය යටතේ දියතලාව ප්‍රදේශයේ මාර්ග රැසක් කොන්ක්‍රීට් කර සංවර්ධනය කෙරුණා. හූරිය වංගුව, ඩබල් පීල්ල, කිරිවඩු පතන, හපුතලගම ඇතුළු ප්‍රදේශ රැසක ගොවි ජනතාවට මගින් සෙත සැලසෙනවා. ඌව පළාත් සභා මන්ත්‍රී සෙන්රජ් ජයසූරිය මහතා ප්‍රකාශ කළේ ගම්පෙරළිය වැඩසටහන යටතේ හපුතලේ ආසනය සංවර්ධනයට රුපියල් මිලියන 300ක් ලැබී ඇති බවයි. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ක්‍රියාත්මක කර ඇති නිවාස සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ඇතමුන් කරන චෝදනාතරය ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ එම චෝදනා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා හැකි ඉක්මනින් ජනාධිපති කොමසමක් පත් කළ යුතු බවයි. පැල්පතේ අව්වට වේලිමින් වැස්සට තෙමෙමින් තමන්ගේ ඉසට නිවනක් නැතුව ජීවත් වෙන උදවියන තමාරම් මන්මාවත්වල තමන්ගේ ජීවිතය ගත කරන උදවියට තමයි මේ සජිත් ප්‍රේමදාස ඇමතුමා නිවාස හදන වැඩපිළිවෙල නිර්මාණය කළේ. එතුමා විසින් දියත් කරන සංවර්ධන වැඩපිළිවෙල සමහර විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් වලට මේක දරා ගන්න බැරි ඇති. රටේ දේපළ රටේ ජනතාවට බෙදෙන නායකයෙක් තමයි සජිත් ප්‍රේමදාස කියන වෙන නායකවරයා. බල්ලෝ උඩබිරුවයි කියලා කෑ ගැහුවයි කියලා එතුමාගේ වැඩපිළිවෙල නවත්තන්නේත් නැහැ. රටේ දේපළ
සම්පත් විනාශ වෙන විදිහට කටයුතු කළා නැහැ. පැහැදිලිවම අපි කරන කටයුතු නීත්‍යානුකූලව ටෙන්ඩර් මගින් අවශ්‍ය කටයුතු කළා. මොකද අපි ඍජුව මිලදීම අරගෙනම කළා නැහැ. අරවගේ දේශපාලන පටු අරමුණුත් එක්ක ඒ හොඳ දේවල් නරකයි කියන කාරණේ පෙදාන දෙන උත්සාහයක මේදී බංකොලොත් ඉත්තේ දේශපාලන නායකයන්ගේ හොරකම දූෂණය වංචාව වහගන්න දරන මේ උත්සාහයක් අපි ඉල්ලීමක් කරනවා. මේකට අනිවාර්යෙන් ජනාධිපති කොමිෂමක් දාන්නේ කියලා. නිවුන් පාසල් දරුදරියන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සුහද හමුවක් කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේදී ඊයේ පැවැත්ුණා. ඒ සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා නිවුන් ලේඛනාගාරය සහ එහි මව් ආයතනය වන පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින්. පාසල් නිවුන් දරුදරියන් වෙනුවෙන් රචනා චිත්‍ර විවාද තරග ඇතුළු වැඩසටහන් ගණනාවක් සංවිධානය කර තිබුණා. විනෝදාත්මක හා අභියෝගාත්මක වැඩසටහන් කිහිපයක්ද ඊට ඇතුළත්. පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ඉදිරි ව්‍යාපෘති පිළිබඳව නියුන් දරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් දැනුවත් කිරීම හා දරුවන් වෙනුවෙන් සේවා සපයන මහජන කණ්ඩායම් අදාළ ව්‍යාපෘතිවල ගෞරවනීය පාර්ශ්වකරුවන් බවට පත් කිරීමේ ඇති වැදගත්කම තහවුරු කිරීම සුහද හමුවේ අරමුණයි. ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අතුල සුමතිපාල, ආරක්ෂක විද්‍යාලයේ විදුහල්පති ධම්මිකා ජයනිත් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. වෙනිසියුලාවට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක් කෙරෙහිම අමරිකාවේ අවධානය යොමු වී ඇති බව එරට උප ජනාධිපති මයික් පෙන්ස් පවසනවා. හමුදාමය ක්‍රියාමාර්ගයද ඊට ඇතුළත් බවයි විශ්වාස කෙරෙන්නේ. අමෙරිකානු උපජනාධිපතිවරයා ලතින් අමෙරිකානු ජාතිකයන් බහුල ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මහජන රැලියකට ඊයේ එක්ුණා. එහිදී ඔහු අවධාරණය කළේ වෙනිසුලානු ජනාධිපති නිකලස් මදුරෝ සමග සාකච්ඡා කිරීමට තිබූ කාලය දැන් අවසන් වී ඇති බවයි. ඉන්දිය වත්මන් රජයේ සිය අවසන් අයවැය ඊයේ ඉදිරිපත් කළා. එමගින් ගොවි ජනතාවට සහ මධ්‍යම පාන්තිකයන්ට සහන රසක් ලබා දුන්නා. විපක්ෂයේ පවසන්නේ අගමැති මෝදී මැතිවරණ වර්ෂය ඉලක්ක කර ගනිමින් අයවැය යෝජනා ඉදිරිපත් කර ඇති බවයි. ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ ලම්බා ගමකට දිවියෙකු කඩා වැදීමෙන් කිහිප දෙනෙකු තුවාල ලැබුවා. දිවියා අල්ලා ගන්න ලැබුවේ පැය 12ක පරිශ්‍රමයකින් පසුවයි. අමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී සැකකරුවෙකු හඹාගිය පොලිස් මෙහෙයුමක් අවසන් වූයේ බරපතල රියා අනතුරකින්. අධික වේගයෙන් ධාවනය කෙරුණු රථය වෙනත් වාහනයක හැපී නැවතුණු අතර එහි ගමන් කළ සැකකරු පොලිස් අත්අඩංගුවට පත් වුණා. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනේ ආදායයි. පළමුවෙනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දිනේ නිමාවන විට කඩුරු තුනක් දැවී ලකුණු 123ක් ලබා සිටියා. තරගයේ පැවැත්වෙන ඕස්ට්‍රේලියාවේ කැන්බරාහිදී මුලින් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 534ක් රැස් කර සිය පළමුවෙනිම අත්හිටුවන ලැබුවා. ජෝ බර්න්ස් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ වැඩිම ලකුණු වාර්තා කරමින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 180ක්. ට්‍රෙවිස් හෙඩ් ලකුණු 161යි. කර්ටිස් පැටර්සන් නොදැවි ලකුණු 114යි. අනතුරුව පළමුවෙනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මුල් කඩුල්ල සඳහා ලකුණු 90ක සබඳතාවක් ගොඩනැගුවා. දිමුත් කරුණාරත්න ලකුණු 46ක් ලබා සිටියේදී පැට් කමින්ස් යව උපන්දුවක් හිසේ වැදීම නිසා පිටියේ නිවත් වීමට සිදු වුණා. පසුව ඔහු රෝහල් ගත කෙරුණු අතර ප්‍රතිකාර ලැබීමෙන් පසු අද පස්වරුවේ රෝහලින් පිටව ගියා. 42 km. The angle also made it that he couldn't go anywhere for speedy recovery. ලහිරු තිරිමාන්න ලකුණු 41යි. අද දිනේත් අසාර්ථක වූ කුසල් මෙන්ඩිස්ට ලබාගත හැකි වූයේ ලකුණු 6ක් පමණයි. දිනේ නිමාවන විට පිටියේ නොදෙවි රැඳී සිටියේ ධනංජය ද සිල්වා සහ කුසල් ජනිත් පෙරේරායි. තරගයේ තෙවැනි දිනය හෙටයි. මේ සමගින් අපගේ ප්‍රධාන ප්‍රතිවිකාශය මිනිමාවට පත්වනවා. අයිබෝවන්.